අප මීළගේ ඉලක්කේ මොකක්ද මොස්සාඩ් ගාතන නිලධාරින් තමගේ ඉහළ නිලධාරියගෙන් වවිීමසාත් සිටිනවා මොහමට බෝඩිය හළ නිලධාරින් ඕගේ චායාරෝපයක් ගාතන නිලධාරින්ට පෙන්වමින් ප්‍රකාශ කලා එදදා සමසේ හැත්ත දෙක සැප්තැබර් මාසද ජර්මනය ම ෝනිෂ්නුවර පැත්වු ඔලිපික් ක්‍රඩ උුලෙදි ත්‍රස්ථවාදින් විසින් ඒස්්‍රයිල් ක්‍රඩ යන් එකොස් දෙනෙ ගාතය කරනවා ඉන් පසු ඊස්්‍රයිලේ ට පලිගැනීමේ ප්‍රහාරයක් සෝදානම් කරන අතර මේක හඳුන්න ඔපේන් ්‍රප්තෝ ගෝඩ කියලා. ම ැතිනම් සිංහලෙන්කි කියනවන දවකෝපය. ඉතින් මේ ඔපේෂන් ්‍රත්තප් ගෝඩ් කියන මෙහෙුමේ පලවෙිනි වීඩිය එකසා දෙවැනි වීඩියක අපි මීට කලින් නිකුත් කරලා තිේවා. අද අපි මේ කතා කරන්නේ ඒක තුන්වැනිොටස ොලින්පික් ක්‍රීඩකයන් ගාතනය කිරීම පමණක් නෙවේ. මීට කලින් අවස්ථා කිපේ ද මොහමට බුඩියා විසින් ඒ ්‍රයිලේ විත ප්‍රහාර එල්ල කිරීමට උත්සහ කල්ලා තිබ්බා. ඒ අතරින් පලවෙනි සිදුවීම වාර්තා වෙන්න එදස් නමසේ හැත්තක අප ප්‍රේල් මාසිදී. එදදා සමසය හැත්තයගේ අපප්‍රේල් මාසේදී ගුවන් තොටපොලකදි ඉතාමත්ම ලස්සන සුරූපිියන් දෙදනෙක් අත්තඩං ගොට ගන්නවා ඒ පුරණ ද්‍රව්‍ය අරගෙනවා කියලා ලැබුණු ඔත්තුවක් නිසා. මෙහිදී ඊස්්‍රායිලයේ පොිස් නිලධාරින් තමයි එම තරුණයන්න පරිීක්ෂා කළේ ඒත් කිසිම පුරණ ද්‍රව්‍යයක් තිබෙන ෑ. ඊට පස්සේ ආරක්ෂකංශවල කාන්තාවන් එම තරුණියන්ගේ ඇඳුම් එකින් එක ගලවමින් පීක්ෂා කරන්න පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ ඔවන් අමුතුයමක් නිරීක්ෂණය කලා. නම් තරියන්ගේ යට ඇඳුම් සාමාන්‍යය යටැඇඳම් වලට වඩා දෙගුණයක් විතර බරවැඩි. ඊට පස්සේ බලනකොට මේ ඇඳුම් ඇතුළ සුදුපාට කුඩුවගයක් තියෙනවා ඊට පස්සේ තවත් පරීක්ෂා කලාම මේ තරුණියන්ගේ සෙරප්පෝල අඩිවල තිබිලත් මේ සුදු පාට කුඩුවර්ගය හම්බ වෙනවා ඇත්තරම මෙම පුරුණණ ද්‍රව්‍යයක් මේ පුරණ ද්‍රව්‍ය ඊස්ශ්‍රාලයාය තුළට ගෙනල්ලා ඊට පස්ේ බෝම්බ නිර්මාණය කල්ලා ටෙල්ලව් හටල තුළ පුරලා විශාල මරණ සංඛ්‍යාව කිරීම තමයි මේ අගේ පලෑන් එක වෙලා තියෙන්නේ. ට පස්ස මේකට සම්බන්ධ අනිකුත්සාමාජකයන් අත්අඩංගුවට ගත්තත් මේක මහමලකරු අත්තරංගුවට ගැනීමට ඊස්්‍රරයිලයට හැක්‍යාවක් ලැබුණන නෑ නමුත් ස්්‍රයිලේ දැනගත්තා මේක කරපු මහමොලකරු කවුද කියලා එතමයි මොහමද බුඩියා. කොහමරි මෙන්නමේවිදිට මිය නි් ලිම්පික් ්‍රීඩා උලෙද ස්්‍රයිල් ක ්‍රඩකයන් ානයකිරීමට අමතරව තවත් ඇැරියස් වගේ කව කරගන්නටත් ඊස්්‍රරයිලිය බපරොත්තුවෙන් හිටිය. මරි ොහමmmed ුඩිය ජීවත්තුුණේ පැරීසියේ එෙන්සා මොහොමද බුඩිය ාතනය කිරීමට ගාතන කණ්ඩායමක් ගැවීමට ඒ ස්ශ්‍රයිලය තීරණය කලා නමුත් මීට කලින් වඩියෝ සොල්ද අපි කතාරපු ඒ මරණ ආරංචූනා මොහමද බුඩිය දැනගත්තා, තමන්ගේ පස්සෙනුත් ඒ ස්්‍රරයිල් බදධියංශ පන්නවා කියලා. එනිසා ඊට පස්ස හොගොඩක් සැලකිල්ලෙන් තමයි ජීවත්තුුණ ොමරි පැරිසට ලඟවනු මොසා් ගාතන කල්ලිය ඕහ ඉවරයක් කල්ලදන්න ඕගේ විස්තර හොයන්න පටන් ගත්තා. ඊට පස්ස ස්්‍රයිල් බුද්ධියංශය හොයාගත්තා හුට පෙම්වතියක් ඉන්නවා කියලා. පෙෙන්වතියේ ජීවත්වන ස්ථානේති බුණේ විශාල මල් ොඩ නගෙල්ලක ඉතින් ස්ශ්‍රයිල් බුද්්‍යියංශ දන්නවා මොහොමඩ් බුඩිය අනිවාරයීමම මෙතෙන්න්ටනවා කියලා ඊට පස තුවක්වහම ලැස්ති කරෙන මොහමද බුදියට ඩිතියන්න ලෑස් වෙලා මහල් ගොඩ නගල්ලගවට වෙලා හිදිය. ඉතින් නොව අනමාන කලාගේ මොහමද බුඩිය ස්ානයට පැමිිය නමුත් හ. ැගල්ලමන්න තවත් පිරිසක් සමග ආූ හෝ තාමත්මක් මනින් මහල් ොඩනගල්ලට පිවිසු. ස්රයිල් ුද්ියන්ශයටත් හිතාගන්න බෑ ොකද වුණේ කියලා මේලා විදි ස්්‍රායිලයට වැඩිතියන්න බැරි වෙනවා නමු මොසාට් ගාතන නිලධාරින්ගේම අත ඇරිය නැහැ මේ අය ඇතුට ගිය කියලා කියන්නේ අනිවාරෙන්ම ආපහු එලියටත් දෙන්න ඕනේ ඉතින් මොසාර්්ක ාසන නිලධරින් ඕ ගොඩනැගල්ලෙන් පිටට එනකම් බලාගෙන ටා නමුත් ඔහු එලියටාව නෑ. ඊට පස්ස ඔුන්ට වැරදිච තැ ගැන හො ගන්නපුළුවන් වුණා මහල් නිවාස සංකීර්ණයටපු මොහමද බුඩියා නැතවතාවක් ඇතින් එලියට ගහිල්ලතින්නන්නේ කාතාවක් විදියට වෙස්වලාගෙන ඉතින් පිරිමියේ කෙලියට බලාගැනටපු මොසාඩ ගාතන නිලධාරින් ඉදිරිපිටම මොහොමද බුඩියක් පි වෙලා ගිල්ලතිීවා කාන්තාවක් විදිහට. කොහමරි ඒවස්ථාව මොසාඩ් ගාතන නිලධාරින් නතින් ගිලිුනත් ඔවන් උත්සාය අතහැරේ නහැ. ඔුන් උත්සා කල්ල මොහොමද බුඩිය නිතර යන නතැක් ගැන ඔත්තුවක්හොයාගත්තා. ඒ තමයි දුම්රිය පොල. ොහත් ගාත නිලධාරින් යන ගනාවක් දුම්රිය පොලසල රැකගෙන සිියත් ඔවුන්ට මොහමඩ් බුඩාවනම් දැකගන්නට හැකියාවක් ලැබුණි නහ. නත් ඔවන් ොඳටම දෙයක් දැනගෙන හිටියා. ඒතමයි තමන්ට ලැබුණු ඔත්තුව නිවැරදී කියලා. අවසානයට ඊස්්‍රයිලේ මෙතන තියෙන රහසත් හොයා ගත්තා. මොහමද බුඩියන් නිතනම තමාගේ වෙස්මාරුරණ නිසාම මොසාත් නිලධරන්ටත් මොහමද බුඩියා හඳු ගැනීමට ඉතාමත්ම අපහසුකාරණාවක් වුණා. නමුත් අවසානිදි එකදවසක් ඔවු මොහොමද බුඩියා හඳුනාගත්තා. හමද ඩියා දුම්රියපුො ාවට දුම්රියන් ගමන් කරන්නන්නේ ෑ දුරියපුොලො එහ පැත්තින මෝටරත්යක නැගල තමයි ඔහ ගමන් කරන්නේ. ඒස්ශ්‍රයිල් ගාතකයන් මේ මෝටර්රිය පසු පස හමාගිය. ඔහු ඒ අන්න වෙනත් නිවසකට තමගේ පෙම්වතිය හම්බ වෙන්න. ඕහ පෙම්වතියත් සමඟ රෑග ගත කල්ලා අපහු පැමිණෙන්න්න පහෝදා. සුදිනඇල්ලහ ෝටර්‍රයට නැග ෝට්‍රරතේ ඉස්ටා් ක ලා තරයි. පලාතම දෙවනත් කරමින් බෝම්යක් පුරලායනවා මොහමද බුඩාගේ ජීවිත කතාව එතනින් අවසාන වවා කොහමරි ඔලිපක් ක්‍රීඩකයන් ාතනය කළ ත්‍රස්තවාදින් හඳුනාගෙන එකනෙකා ගාතනය කළත් මේක මෙහෙපු මහමලකරු තාමත් ජීවතුන් අතර ඉන්නවා ඒතමයි අලි හසන් සල මේේ ගාතන ලිට එකක තවට්ටි ඉතුරු වෙලා හිටියත් අනිත් අයි නොවැදත්තරම් කුඩා බල්ලන් වුනා එනිසා මෙහි ප්‍රධානයක් කොහමරි ඝාතනය කරන්න ඒ ස්ශ්‍රයිල් බුද්ධියංශ දෙකටම ඔහ ගැන හොයන්න පටන් ගත්තා. අවසානයට හොයා මොහමට් සලමේ ඉන්නතනක් හොයාගන්න මොසාර්් සංවිධානයට හැක්්‍යාව ලැබුණ. ඔහු නොවේවල ජීවත් වෙනවා. වහම නොවේවල ජීවත්වන මිනිසාගේ චායාරූපය සහ අලිහසන් සලමගේ ජායාරෝපය ඔුන් සසන්ධනය කල්ලා බැලවා. පුදුම කාරණාව තමයි ඔහු ඇත්තටම නොවේවල ජීවත් වෙනවා වහම හෝව ඉවරයක් කරන්න මොසත්් ගාතන නිලධාරින් පිරිසක් නොවේ බලා පිටත්තුන. ඒ සංචාරකයන් විදිහට. සංචාරකයන් විදිට නොවේවටගේ මොසාට් ගාතකයන් අලිහසන් සලමේ යන තැන් ගැන ගඩක් සැලකිලිමත්තු වනා. ඉතින් දවස කලි හසන් සලමසාහ ලස්සන තරුණයක් චිත්‍රපටයක් බලන්න චිත්‍රපටි ශලාාවකට යනවා ඔවන් නිරීක්ෂණය කලා. ිහසන් සලමේව ඉවරයක් කරන්න මීට වඩ හොඳවෙලාක් ලබෙන්න්න නැහ. ඕුන් චිත්‍රපට ශලාව ඉදිරිපිට අලිහසන් සලමේන තුරු මඟබලාගෙන ඉටිය. අවසා නිදිී අිහසන් සලමේ තරුණියත් සමඟ පිටතට පැමිණියා විතරයි. මොසාන්් ඝාතකයන් අලිහසන් සලමට එතනම වැඩි ප්‍රහාර කිහිපයක්ම එල්ල කලා. අලිහසන් සලමේ මරනයට පත් වනා. ළඟ හිටපු තරුණිය නිසල දේහය බලමින් හඬා වැලපෙන්න්න පට ගත්තා. මොසාට් ගත නිලධාරීට මේවා බලබලඉන්න වෙලාවක් නැහ. ඔවුන් වහම පලාගියා. නමු මේ පර ටිකක් විතර වැඩේ ගැස්සුනා. වැඩිතැබූ ස්ථානයේසිටි කාතාවක් විසින් වැඩි ැබීමට පැිණි මෝටරතේ වර්ග ස අංකය සටහන් කරගෙන පොලිසිට දැනම්දී තිබා මේ සා මොසාර්් ලධාරින් පිරිසක් නොවේ තුළ අත්තඩංගුවට පත් වනා. ඒවිතරක් නෙවෙ, මොසාර්ඩ සංවිධානය නම්බෝටත් මේක බලපෑවා. කොහම අරි හොඳම ආරංචියාවේ ඊට පස්සේ දවසේ. මොසාර්් නිලධාරින් ඝාතනය කල්ලතියන්නේ අලිහසන් සල මෙව නෙවේ. අලිහසන් සලමගේ රූපේයට සමාන රූපයක් තින අහමට බුෂිකි කියන හහිංසගේෙක්ව. ඔහු විවාහවෙලා හිටේ නොවීජානු තරුණයක් සමඟ. ඔහු මරණයට පත්වෙනකොට ඇ හත්මාසේක ගැබිණයක් වුණා. වර්ධ ාරගත් ඒ ස්ශ්‍රෑයිලේ ඕගේ පවුලට ශාල වන්දිමුදලක් පිරිනැමවා. කෙසේ නමුත් මේ වැරදීම නිසාම ඒස්ශ්‍රයිලයට ලෝකේවටෙන්ම චෝදනා එල්ල වනා. මේ අතර ඇත්තම මහමලකරු අලිහසන් සලම මෙ වෙනත් ප්‍රදේශයින්දලා මේ සිද්ධ වෙනදේවල් ගැන සැලකිල්ලෙන් හිටිය. මේ වෙනකොට අලිහසන් සලම සැලකුණේ යස අර්පත් විසින් අරගෙන හදාගත්ත ළමයෙක් විදිහට. ඕහ තවතත් ්‍රස්තවාදී වැඩට කිහිපයක්ම කරලා සංවිධානය තුළ ඉහළටම ගෙල්ලා තිබා. නමුත් ඊ ස්ශ්‍රයිලෙක් කිසිමටක තමාගේ දඩේම අ හරියනෑ. හොමොත් මේ මෙහෙ මේ තවත් කොටසක් අපි ඉදිරියට අරගෙන නවා. ඉතින් ඇතකන්වා පලවෙනි කොටස්තාා දෙවැනි කොටස බැලුවනැත් න් ඒකත් අනිවාරෙන් බලන්න. ඒගේ මේ මෙහෙම කනවාගේ අදහසත් අනිවායෙන්ම පහලින් කමෙන්ට් එකක් දන්න අමතක කරන්න එපා. අපි මේගේ අලුත්ම වීඩියෝක හම්බෙන බලාපරොත්වෙන් අදට සමුවරගෙන අන්නට තමයි සූදානම් වෙන්න ඔයාල තාමත් අපේ ැනල්ක සබස්ක්‍රයි් කනත්තං අනිවාරයෙන්ම පහලින්තින රතු පට්න ොබල සබස්්‍රයි් කරන්න ඒගේ ංචි බෙල්යි න්න කලික්කරොත් පිොලත්ති ීඩියෝවත් දාාපුකමක් හයාලට ගන්න ගැීම හැකියාව තියෙන. ඉතින් අපි අලත්ම වීඩියෝවකින් හැබෙම සිලම දෙනාට සුබදවා.